අයිබෝන් සුබදෑසනක් ප්‍රාර්ථන කරන අදරණිය ඔබ හැම දෙනාටම මේ සත්‍යන්තේ සෙනසුරාදාව අද විවේකීව නිවසට වෙලා ඇති මේ සෙනසුරාදා පහන් දොර වැඩසටහන ආරම්භ කරන්නට අපට අවසරයක් නැතෙන් පටන් මේ අද දවසේ මුලින්ම අපි සූදානම් වන්නේ මේ පරිගණකය පිළිබඳව කතා කරන්න. පරිගණකය කියන්නේ යන්ත්‍රයක් කියලා ඔබ දන්නවා. ඒක නිර්මාණය කරන්නේ මිනිසා විසින්, ඒකේ වැඩ ගන්නෙත් මිනිසා විසින්. ඒට අවශ්‍ය දත්ත සැපයුවාම මිනිසාගේ සහයෝගයක් නොමැතිව තනිව ක්‍රියාත්මක වී මෙහැකියාවක් පරිගණකයට දෙනවා කියලා අපි දන්නවා. මේ පරිගණක වැඩසටහන සැකසීම පිළිබඳව අද දවසේ අපි කතා කරන්න සූදානම් වෙනවා. අපි අද වැඩසටහන සඳහා කැඳවාගෙන ආවා ප්‍රියන්ත නවරත්න මහත්මයා, කතුවරයෙක්, පරිගණක පිළිබඳ පොත් ලියා තිබෙන. ඔබතුමා මුලින්ම පිළිගන්න වැඩසටහනට ආයිබෝන් කියලා. ආයිබෝන්. මේ පිදුම පිටපොට චුට්ටමට කියන්න හේතුනවා, මේ පැණි උරා බොන බඹුරැණි මල්වල පැණි නොතිබුණි නම් නුඹ කොහින් පැණි උරන්නද? මල්වල සුවඳ නොතිබෙන්නට කුමන සුවඳක් අප ලබන්නද? පැණි නම් වූ ජීවයත් සුවඳ නම් වූ මිනිසත්කමත් මට ලබා දුන් මෑණියනි, මා උගද්දේ ලොවට බෙදා දෙන්නට කාලය ලැබෙත. මේ කාලය ඔබ ලබාගෙන තිබෙනවා. මට මුලින්ම කියන්න, මේ පරිගණක වැඩසටහන් කියන්නේ මොකක්ද? වැඩසටහනක් කියන්නේ මොකක්ද? පරිගණක වැඩසටහන කියන එක නිරෝෂන් අපි ඉතාමත්ම සරලව පැහැදිලි කරනවා නම්, කිසියම් කාර්යයක් කර ගැනීම සඳහා උපදේශමාලාවක් අපි සකස් කරනවා පරිගණකයට වැටෙන පරිදි. පරිගණකයට වැටෙන පරිදි උපදේශමාලාවක් සකස් කරලා ඒක පරිගණකයට ලබා දීම තමයි පරිගණක වැඩසටහන සකස් කිරීම කියලා කියන්නේ. අපි කතා කරන මේ පරිගණක පිළිබඳව තමයි විෂුවල් බේසික් කියලා එකක්. මොකක්ද මේ? ඔව් නිරෝෂන්, විෂුවල් බේසික් කියන එක අපි දැන් කතා කරලා පරිගණක වැඩසටහනක් කියන්නේ මොකක්ද කියලා. එතකොට වැඩසටහනක් සකස් කර ගැනීමට අපිට යම්කිසි අවශ්‍යතාවයක් ඇති වෙන්න ඕනේ. එතකොට අවශ්‍යතාවයක් ඇතිවීම අපි එදිනෙදා සරල උදාහරණයක් ගත්තොත්, දැන් අපිට අවශ්‍ය වෙනවා කියලා හිතමු කොළඹ සිට නුවරට යන්න. එතකොට කොළඹ සිට නුවරට යන්න මම දුම්රිය තෝරගනිමි. නිරෝෂන් සමාජය තෝරගනි බස් එක යනවා කියලා. ඒ වගේ තව කෙනෙක් විවිධ ක්‍රම, ඒ පුද්ගලයාගේ අවශ්‍යතාවය මත විවිධ ක්‍රමයක් තෝරගන්න. නමුත් අවශ්‍යතාවය එකයි. ඒ වගේම තමයි පරිගණක වැඩසටහන් සැකසීම කියන අවශ්‍යතාවය අපිට මතුවෙන අවස්ථාවකදී අර ක්‍රමයන්ගෙන් එකක් තමයි මේ visualbasic.net කියන මුදුකාංගය භාවිතා කරලා අපිට අර අවශ්‍යතාවය සපුරා ගන්නට පුළුවන්. ඔබේ මුල්ම කෘතිය තමයි පරිගණකේ නොදුටු පැත්ත කියලා ඔබ විසින් ලියා තිබෙන්නේ. පරිගණකේ නොදුටු පැත්ත. ඔබ මේ කෘතිය තුළින් මේ ඔබේ මීළඟ කෘතිය ප්‍රියන්ත මහත්ම, මේ පොත ලියද්දී ඔබතුමා මේ අවධානය යොමු කළ යුතු යොමු කළ කරුණු මොනවද? මේ කෘතිය මම රචනා කරනකොට විශේෂයෙන් මම NIBM කියන ආයතනයේ පරිගණක වැඩසටහන් සකස් කිරීම ගැන ඉගෙන ගත්තා. ඉන් අනතුරුව අන්තර්ජාලය ඔස්සේ විවිධ රටවල් වලින් මේ visualbasic.net කියන විෂය පිළිබඳව මොන මොන තොරතුරුද දීලා තියෙන්නේ කියලා, ඒ වගේ අන්තර්ජාලය ඔස්සේ තොරතුරු එක්ස්ප්‍රෙස් කළා. එහෙම එක්ස්ප්‍රෙස් කරලිවලා මම කෙලින්ම මෙතෙන්දි අරමුණු කරගත්තේ ආධුනිකයෙක් කොහොමද මේ පොතෙන් යම්කිසි වැඩදායි විදිහට මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ආධුනිකයෙන්ව තමයි මම අරමුණු කළේ පරිගණක වැඩසටහන් වලට ආධුනික වෙන. ඒ කියන්නේ ආධුනිකයන්ට පරිගණක වැඩසටහන් පිළිබඳ දැනුමක් නැති සාමාන්‍ය පරිගණක දැනුමක් ඇති අයට මම මේක දුන්නා පියවරෙන් පියවර අත්හදා බලන්න. එතෙන්දී ඒගොල්ලන්ට මතුවෙච්ච ගැටලු තවදුරටත් සරල කරලා තමයි මම මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ පොත පිළිගන්නපු අවස්ථාව අපට දැන් දෙක බලාගෙන පුළුවන්කම ලැබීවි. පොත පිළිගන්නේ අධිකරු ජනාධිපතිතුමාන්ට මේ අවස්ථාවන අපට දකින්න මේ අවස්ථාවේ පුළුවන්කම ලැබෙනවා. මේ කොයිතරම් කාලයක් වෙනවද දැන් මේ පොත ඉලිදක්වලා? පසුගිය මාසේ ජනවාරි 4 වෙනිදා තමයි අධිකරු ජනාධිපතිතුමාට පොත පිළිගැන්වුවේ. ප්‍රියන්ත මහත්ම, මේ ලියන ලද පරිගණකේ නොදුටු පැත්ත සහ ඉදිරියේ ලියනට බලාපොරොත්තු වන කෘති පිළිබඳව. පරිගණකේ නොදුටු පැත්ත කෘතිය මම 2004 වර්ෂයේ ඉලිදක්වුවේ. එහෙදී මම ඒකෙදී මගේ අවධානය යොමු කළේ පරිගණකේ අපි කොච්චර පරිගණකේ සමග වැඩ කළත් ඇතුලේ සිද්ධ වෙන දේ අපි තේරුම් ගන්නෑ. ඇතුලේ සිද්ධ වෙන දේ මොකද්ද ඒක තේරුම් අරගත්තාම පොඩි ගැටලුවක් මතුවුනහම උනත් අපිට මේකට මූලික විසඳුම ලබා දෙන්න පුළුවන්. අන්න ඒක තමයි මම පරිගණකේ නොදුටු පැත්ත තුලින් ඉදිරිපත් කළේ. ඒ වගේම මම ඉදිරියේදී මේ වෙන විට ලියමින් පවතිනවා. සිතියම්ගත තොරතුරු ඉදිරිපත් කිරීම. ඔය දැකලා ඇති මැතිවරණ ප්‍රතිපල ඉදිරිපත් කරනකොට සිතියම්ගත කාලගුණ තොරතුරු වලදී, ඒ කියන්නේ භූමිය පදනම් කරගත තොරතුරු ඉදිරිපත් කරද්දී සිතියම්ගත ඉදිරිපත් කිරීම පිළිබඳව මම ඉදිරියේදී පොතක් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. මේ ඔබතුමා මේ භෞතික විද්‍යාංශයෙන් කැලණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගත්ත කෙනෙක්. ඔව්.
ඊට පස්සේ පරිගණකයත් එක්ක කොහොමද මේ ඉදිරියට ගියේ පරිගණක අධ්‍යාපනයත් එක්ක ඔබතුමා? පරිගණක අධ්‍යාපනයේ මම පරිගණක ඉංජිනේරු විද්‍යාව හැදෑරුවා ආතසි ක්ලාක් මධ්‍යස්ථානයේ. එකම ජාතික ව්‍යාපාර කළමනාකාරීත්වය NIBM කියන ආයතනයේ තමයි පරිගණක වැඩසටහන් කරන ඉගෙන ගත්තේ. ඒ වගේම භූගෝලීය පසුබිම්මත් තොරතුරු ඉදිරිපත් කිරීම කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඉගෙන ගත්තා. ඒ වගේ ආයතන කිහිපයක පරිගණක අධ්‍යාපනයම හදාරලා තියෙනවා. මේ දැන් ප්‍රශ්නයක් තමයි ප්‍රියන්ත මහත්මයා, දැන් පරිගණක පිළිබඳව බොහෝ වෙලාවට කතා කරනවා, පරිගණකයේ තියෙන වැදගත්කම ගැන කතා කරනවා. මේක අපේ රටේ ජනතාව, අපේ රටේ දරුවෝ කොයිතරම් දුරට දැන් මේ වෙනකොට තේරුම් අරගෙන තියෙනවද මේ පරිගණකයේ වැදගත්කම ගැන? පරිගණකයේ වැදගත්කම එන්නෙන්ම වැඩිවෙමින් පවතින යුගයක්. මොකද අපි ඉස්සර තොරතුරක් ලබාගෙන යම්කිසි ස්ථානයකට ළඟා විය යුතුව තිබුණා. නමුත් අන්තර්ජාලය ඔස්සේ මේ මුළු ලෝකෙම දැන් කුඩා ගම්මානය බවට පත් කරලා විදේශ රටවල තියෙන තොරතුරු අපිට ලබා ගන්න හැම දෙයක්ම සංනිවේදන ඇතින් සම්බන්ධ වෙලා තියෙනවා. ඉතාමත්ම දියුණු තාක්ෂණයත් සමග අපේ දරුවනුත් දැන් හැඩ ගැසමින් පවතිනවා. ඒ සඳහා තියෙන මේ ඉඩකඩ අඩු නිසා මම හිතනවා මේ සිංහල කෘති වලින් ඒගොල්ලන්ට ලැබෙනවා ලොකු සහයෝගයක් පරිගණකයේ සමග වැඩ කරන්නට. ඔතුමාගේ මේ වෙබ්නෙට් මේ කෘතියේ අන්තර්ගතය කොයි වගේද? ඕකේ, අන්තර්ගතයේ තියෙන පරිගණක වැඩසටහන් සැකසීම දැන් අපි දැකලා තියෙනවා. ස්වයංක්‍රීයන්තුලින් අපි මුදල් ලබා ගන්නවා. ඒවැ අපිට බැංකු නිලධාරික සමග කරන සාකච්ඡාවක් වගේ අපිට දැනෙන්නේ කුටි ඇතුළට ගියාම. ඔබට අවශ්‍ය භාෂාව මොකද්ද, රහස් සංඛ්‍ය ඇතුළත් කරන්න යන ආදී වශයෙන් අන්න ඒවා ලියලා තියෙන මේ වගේ වැඩසටහන් භාවිතා කරලා. ඉතින් මේක කෘතිය කවුරු හරි පරිශීලනය කරනවා නම් පරිගණකයක් ළඟ තියාගෙන පියවරෙන් පියවර අභ්‍යාස සහිතව කරන්න ඕනේ. නැත්තම් මම පිළිගන්නවා මේක කියෝගෙන ගියාට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. පරිගණකයේ සමග අභ්‍යාස පියවෙන පියවර කරගෙන ගියොත් හොඳ මට්ටමකට දැනුම හදා ගන්න පුළුවන් වැඩසටහන් සකස් කිරීම පිළිබඳව. මේ පොත පිළිබඳව මේ පරිගණක පිළිබඳව දැන් දැනුමක් නැති කෙනෙක්ද, කියන්නේ පරිගණකයේ පිළිබඳව දැනුමක් තියෙන කෙනෙකුටද මේක පාවිච්චි කරන්න පුළුවන් භාවිත කරන්න? පරිගණක පිළිබඳව කිසියම් දැනීමක් තියෙන්නට ඕනේ. පරිගණක කියන්නේ අතුරු පූර්වවත් බැරි මවුස් එකවත් අල්ල පුරුද්දක් නැති කෙනෙකුට එකපාරට වැඩසටහන් කරන එකට යන්න අමාරුයි. නමුත් Microsoft Word වල ලිපියක් ටයිප් කරලා ඒ වගේ යම් කිසි හුරුවක් තියෙන කෙනෙකුට, ඒ කියන්නේ පරිගණක වැඩසටහන් කරන පිළිබඳ දැනුමක් අවශ්‍ය නැහැ. ඒ අවශ්‍ය මූලික පදනම ඉල්ල මම දීලා තියෙනවා මේ කෘතිය හරහා. කිසියම් දැනීමක් තියෙනවා නම් පරිගණකයේ වැඩ කිරීම සඳහා ඔහුට පුළුවන් මේ තුලින් ලොකු දැනුමක් ලබා ගන්නට. උද්වාගින් මේ ඉදිරියේදී තවත් බොහෝ දේවල් කරේ පරිගණකය පිළිබඳව. බොහොම සුදුයි අපි වැඩසටහනට සහභාගි වුණාට, අපිව දැනුවත් කළාට. ප්‍රියන්ත මහත්මයා, මට ස්තුති වෙනවා අද වැඩසටහනට සහභාගි වුණ බවට. අපි තවත් පොතක් පිළිබඳව කතා කරන්න අපට ඉදිරියේදී ලැබේවි. අපි මොහොතක විරාමයක් ගන්නවා දැන්.